සෑම සියලු දෙයක් පිළිබඳවම දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. මේ මොහොත වන විට අද්භූත රෝගයකින් බලු පැටව් මිය යමින් පවතින බව ඔබ දන්නවාද? ඒ සම්බන්ධ වුණු තොරතුරුයි දැන් අපි ඔබ වෙත ගෙන එන්නේ. මේ අද්භූත රෝගයට අවුරුදු 7ක ඉතිහාසයක් තිබෙනවා. පෙරදිනිය පශු වෛද්‍ය පීඨය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මේට අදාළ වුණු පරීක්ෂණ මේ මොහොතේදී සිදු වෙමින් පවතිනවා. මේ අද්භූත රෝගය නිසා මිය යාමට ලක්ව තිබෙන්නේ බලු පැටවුන්. ඒ කියන්නේ වයස අඩුවෙන් සිටින බලු පැටවුන්. විශේෂයෙන්ම මධ්‍යම පළාතේ මේ රෝගය මේ වන විට පැතිරෙමින් පවතින අතර ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට විශේෂයෙන්ම නයන විජේවර්ධන මහාචාර්යවරයා පශු වෛද්‍ය සායනික ක්‍රියාවලියට අදාළ වුණු පෙරාදිනිය විශ්වවිද්‍යාලයේ this fatal disease mainly affected purebred puppies under 6 month old වයස අවුරුදු 6ට කියන සීමාවේ මාස 6ක සීමාවේ පවතින සම්පූර්ණයෙන් අපි මේක purebred කියන එක කියවෙන්නේ විශේෂයෙන්ම පිරිසිදු අභිජනනය කියන්නේ ක්‍රොස් වීමකින් තොර පිරිසිදු අභිජනනයෙන් යුතු බලු පැටවුන්ට මේ රෝගයේ වැළඳීමේ තත්ත්වයක් පවතිනවා කියලයි වාර්තා වෙන්නේ. මේක මරණීය රෝගයක් බවට තමයි මේ වෙද්දි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් ක්‍රොස් බ්‍රීඩ්ස් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පිරිසිදු අභිජනනයකින් තොර කියන්නේ ක්‍රොස් බ්‍රීඩ්ස් නම් මේ වගේ අයට යම් ආකාරයකින් මේ ආවරණයක් පවතින බවට තමයි තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. මේ හරහා විශේෂයෙන්ම බලු පැටවුන්ගේ ඉන්ද්‍රියන්ට ඍජු බලපෑමක් සිදුවන බවට දැනට තොරතුරු අනාවරණ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පෙනහලු සහ හදවතට ඍජු බලපෑමක් වෙලා තියෙනවා. ඒ අනුව මොවුන් වාර්තා කරන ආකාරයට මේ තොරතුරු වලට අනුකූලව less than 7 days if untreated ප්‍රතිකාර කිරීමක් සිදු නොකළහොත් දින 7කින් මරණයට පත්වීමක් සිදු විය හැකි බව තමයි අදාළ තොරතුරු වලට අනුව හදවතට සහ පෙනහළු වලට බලපෑම සිද්ධ කරන්නේ. ප්‍රතිකාර නොකළොත් දින 7කින් මරණයට පත්වීමේ තත්ත්වයක් පවතින බවට තමයි විශේෂයෙන් සඳහන් වෙලා තිබෙන්නේ. මල්ටිපල් ෆැක්ටර්ස් මේකට හේතු විශේෂ ප්‍රමාණයක් බලපානවා. දැනට මධ්‍යම පළාතේ මේක වාර්තා වෙලා තියෙනවා. ගෙවුණු අවුරුදු 7 ඇතුළතදී මධ්‍යම පළාතෙන් තමයි මේ මරණ වාර්තා වීමක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම වර්ෂයකට මෙවැනි සිදුවීම් 100ක් මෙවැනි ආකාරයේ වර්ණ 100ක් පමණ වාර්තා වන බව තමයි පෙරදිනේ විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ලැබෙන තොරතුරු වලින් තහවුරු කර තිබෙන්නේ. කෙසේ වෙතත් තවදුරටත් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මීට අදාළ වුණු ප්‍රතිකාර ක්‍රමවේද කුමන ආකාරයේ ක්‍රියාවලියක් දියත් විය යුතුද මේ හා සම්බන්ධ ලෝකයේ පවතින තත්ත්වයන් මොනවාද කියන දේ පිළිබඳ මේ වෙද්දි පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. අනු විශේෂඥවරුන් ප්‍රකාශ කරන ආකාරයට මේට තාමත් ඍජු හේතුව කුමක්ද යන්න තහවුරු කරගෙන නැහැ. කොහොම වුණත් මෙය ඉතා ඉක්මනින් හඳුනා ගැනීමක් සිදු කළ යුතුව තිබෙනවා. මොකද මේක කුමන තත්ත්වයක්ද දන්නේ නැහැ. මේ වෙද්දි වාර්තා වෙන ආකාරයට මේ ආකාර බලු පැටවුන් 100කට පමණ ආසන්න ප්‍රමාණයකට වර්ෂයකදී ප්‍රතිකාර කිරීමක් සිදු කරනවා, ඇතැමුන් මිය යනවා, ඇතැමුන්ගේ ජීවිත බේර ගන්නවා ලොකු මහන්සියක් දරලා කියන කාරණේ තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම the symptoms of an infected puppies include vomiting and diarrhea. බලු පැටවුන්ට මේක හැදුනාගෙන් පස්සේ තියෙන දේ තමයි ඩයරියා, එහෙමත් නැත්නම් වමනේ යාම කියන දේ තමයි සිදු වෙමින් පවතින්නේ. ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. දින කිහිපයක් මේක පැවතීම නිසා කෙලින්ම මරණයට පත්වීමක් තමයි සිදු වෙන්නේ. ඒ වගේම සමහර බලු පැටවුන්ගේ develop abnormal distensions due to the gut status and the further compromise their breathing. ශ්වසනය හා සම්බන්ධයෙන් උණු සංකූලතාවයන් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ වමනය වැනි දේවල් ඇති වෙනකොට ගොඩාක් බලු පැටවුන් අයිතිකරුවන් කරන දේ තමයි මේක ගණන් ගන්නේ නැහැ. මේකේ තරම් ලොකුවට හිතන්නේ නැහැ. නමුත් දවස් 3ක් වැනි කාලයක් පුරා යම් ආකාරයකින් දැනෙනවා නම් මේ බලු පැටව ඉක්මනින් හුස්ම ගන්නවා කියන දේ සහ සාමාන්‍යයෙන් ක්‍රමවේදයට පරිබාහිර විදිහක යම් ගැටලුවක ඉන්නවා කියලා දැනෙනවා නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. විශේෂයෙන්ම ලංග්ස් එහෙමත් නැත්නම් පෙනහළු තමයි මෙතනදී ප්‍රධාන සාධකයක් බවට පත් වෙන්නේ. පෙනහළු ආරක්ෂා කර ගැනීමක් සිදු කරගත යුතුයි. මොකද පෙනහළු වලට මෙහි ඍජු බලපෑමක් සිදු වෙමින් පවතින නිසා. ඒ වගේම most severe problem is the acute the inflammation of the lungs and we have began experimenting the anti-inflammatory drugs for high proteinases along me veddi penahalu thamai amma karaka sankulatawekata patwena e nisa meeta adala unu pratikarakama gana me veddi gana vishesha nebulize karana eka naththam oxygen treatment eka kiyana eka gana vishesha avadahanayak me veddi yom vela thiyeno eeth ekkama thamai currently we are doing research to see if related to the form of covid 2 then me veddi parikshana sidu kerimin pavathinawa meka covid wasangateta adala aakarayen sidu
තත්ත්වයක්ද කියන දේ පිළිබඳ තොරතුරු හොයාගන්න. මොකද මේ කියන තත්ත්වයන් විශේෂයෙන්ම කොවිඩ් ආසාදිතය වූ කෙනෙකුටත් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා මේ වෙද්දි මධ්‍යම පළාතේ මේ වැනි සිදුවීම් විශේෂයෙන් මහතලේ, ගම්පොළ, නාවලපිටිය, කෑගල්, අකුරණ, නුවරඑළිය කියන ප්‍රදේශවලින් විශේෂයෙන් වාර්තා වෙලා තිබෙනවා. රටේ තවත් විවිධ ප්‍රදේශවලින් හඳුනා නොගත් ප්‍රදේශවලින් මේ දේවල් වාර්තා වෙලා ඇති. මේන්ලි කැන්ඩි දිස්ත්‍රික් එක ගැනත් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළා කියනවා. මොකද මේක කාලගුණයත් එක්ක සිදුවන දෙයක්ද කියන දේ පිළිබඳත් විශේෂයෙන් අවධානය යොමු කරනවා. මොකද නුවර කියන්නේ දරුණුතම පරිසර දූෂණය පවතින නගරය තවට තමයි ලංකාවේ දැනට හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා මේක ඒකත් එක්ක බඳුණු කාරණයක්ද කියන දේ පිළිබඳවත් මේ විදි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් මේ නිසා ඔබ තේරුම් ගන්න මේ වගේ දේවල් ගැන හොඳ අවධානයෙන් සිටිය යුතු කාලවකවානුවක් මේක. මේක කොවිඩ් එක්ක සම්බන්ධයක් තියෙනවද කියන දේ පිළිබඳ දැන් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. අවුරුදු 7ක් පුරා තිබුණු රෝගයක්. නමුත් දැන් මේ වෙද්දි මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා. තවස් 7කින් ප්‍රතිකාර නොගත්තොත් බලපටවම් මරණයට පත් වෙන්නට පුළුවන්. හැම ජීවිතයක්ම වටිනවා. මිනිසුන්ගේ ජීවිත වගේම ඒක බල්ලගේ ජීවිතයත් ඉතාමත්ම වටිනවා. ඒ නිසා තමයි මේ කියන වටිනා ප්‍රවෘතිය අපි ඔබට රැගෙන එන්නේ.